කඩේ ඉන්න කිඹුල් වගේ නෙමෙයි මේ මෙතන ඉන්න කිඹුල්ලු. Good morning කියන්න නම් බෑ. මොකද morning video වලක අපි පටන් ගන්නේ good morning කියලා. අද එහෙම කියන්න වෙන්නේ නැහැ. අද එක පහුවෙලා දෙන්නේ දැන්. එක පහුවෙලා evening කියලා තමයි කියන්න වෙන්නේ. අපේ රටේ නෙමෙයි අපි ඉන්නේ. ආලපු රටේ ඉන්නේ. අපේ ආලපු රටේ අපි ඉන්නේ. රජ රටේ ඉඳන් දකුණු රටට. ඔව්. අපි උදේ පාන්දරම තමයි පිටත් වෙන්නේ. ඉතින් ඒකට කට් ගොඩක් කරවලයි. ඒකට අපි video train එක තියෙනවා උදේ එහෙ ඉඳන් නේද? 5:41ට තමුත් ඒගමින් ඉන්නේ. ඔව් ඒතර කරවලයි. කරවලයි. සාමාන්‍ය කරවලක් තිබ්බනේ. හැබැයි කොටුවට එනකම්ම සෙනගනම් පිරිලා කොටුවෙන් පස්සෙත් එච්චරම තමයි කොටුවෙන් පස්සෙත් එහෙමම තමයි වීඩියෝ එක ඉතින් දාගන්නම් කියලා සමහරක් තැන් වලින් කොටස් ගන්න පුළුවන් වුණා ඊට පස්සේ නම් මොකුත් කරගන්න බැරි වුණා මොකද මේ තරමට සෙනග ගොඩක් පිරිලා හිටපු හින්දා ඉතින් අපි කොටුවේ ඉඳනොත් එහෙමම ආවනේ කොටුවේ පැය දෙකක් විතර ගියානේ ඔව් ඔක්කොම පැය 7ක් විතර ඔව් සම්පූර්ණ ගමනට පැය 7ක් විතර ගියා අපි ඉන්නේ අම්බලන්ගොඩ දැන් අම්බලන්ගොඩ අපි ඉතින් මේ දැන් මුණකට පයිටිය හොදගෙන ඔසයක්ම දාගෙන මේ ඉලක්කෙම දෙනවා පොතර අදගත්තා ඇයි ඕන්න මේ අපි කැම කන්න ගලස් ඉන්න ඔව් කැම කාලා එහෙනම් එන්න අපි එතකන් ඔසයක් දාගන්නකන් අපි ආපු විදිහේ වීඩියෝ ටිකක් තියෙනවා ඒක බලන්න ඕන So, ඉතින් අද එයා ගෙදර තමයි ආවේ. ඉතින් දැන් එයා කෑම හදනවා. ඉතින් අපි කන්න කියලා තමයි හදන්නේ. කාලේ බලමු කෑම කොහමද කියලා නේද? ඔන්න ඉතින් දැන් අපි කන්න කියලා හදන්නේ. උදේට කෑවෙත් නෑ ගිහින්ද පට්ටම් බඩ ගිනි. දැන් ඉතින් කන්න කියලා හදන්නේ. අපිට තියෙනවා පරිප්පු තියෙනවා. එතකොට තව තියෙනවා කැරට් සම්බල් එකක් තියෙනවා. එතකොට කරවල තියෙනවා. මිත්‍ර තියෙනවා. ඉතින් දැන් කනවා හරි බඩගිනි. එහෙනම් කාලෙන් නම් මොකද තව කතා කරන්න බෑ. බඩගිනිය තරමට කාලෙන් නම් එහෙම. ඉතින් අරුණ අපි කෑම එහෙම කාලි ඉවරලා අපි ආව මේ යාළුවා අයගේ ඊවල් පාරේ තියෙනවා මේ පොඩි ලස්සන පරිසර පද්ධතියක්. ඔව්. ඔව් ඒක ඇවිල්ලා මේ පෞද්ගලික ආයතනයකින් මම හිතන්නේ කරන්නේ. නැගෙනහිර ෆවුන්ඩේෂන් කියන මේ ආයතනය වෙන්න ඕනේ පවත්වාගෙන යන්නේ. ඒකට නම තියෙන්නේ නැගෙනහිර පරිසර අධ්‍යයන මධ්‍යස්ථානය. ඔව් එහෙම තමයි තියෙන්නේ. මෙතන මේ සත්තුණන් නෙමෙයි මේ ශාක තමයි තියෙන්නේ නේද? ගොඩක් මේ ගොඩක් විදේවල් තියෙනවා නේද? ඔව්. අපි ආවේ යාළුවගේ ගෙදර ඉඳන්. ඉතින් යාළුවගේ ගෙදර ඉඳන් යනකොට අපිට 2 කිලෝමීටර කමාරක් විතර නේද? ඔව් ඒ ගිහින් අපි ඉතින් පයින් ආවලේ 100 හින්දා. ඊට පස්සේ දැන් ඔයගොල්ලෝ එනවා නම් අපි යාළුවගේ ගෙදර ඉඳන් එන්න නෙමෙයිනේ. ඔයගොල්ලෝ එනවා නම් එන්න තියෙන්නේ අම්බලන්ගොඩ බස් ස්ටෑන්ඩ් එකට ඇවිල්ලා බස් ස්ටෑන්ඩ් එකකින් බස් එකක් ගන්න ඕනේ ගොඩ හේනට. බස් එකක් තියෙනවා විනාඩි 40න් 40ට වගේ. සාමාන්‍යයෙන් 8යි ගානකට ගිහුවා පළවෙනි බස් එක තියෙන්නේ. ඒතර ඔයාලා ඒ වෙලාවට ඇවිල්ලා හිටියොත් ඒ බස් එක එන්න පුළුවන් කොහොමද විනාඩි 40න් 40ට බස් එක තියෙනවා. එහෙම නැත්නම් ඔයාලට එන්න තියෙන්නේ කිලෝමීටර් බයික් එකක වගේ එක්කෙනෙක් වුණොත් එහෙම ඒ තෝගන්න ලේසි නේද? ඔයාලට මැප් එක දාගෙන එන්න පුළුවන් නේ. දැන් පයින් එන කෙනෙක් නම් මේ ඔයගොල්ලොන්ට එන්න තියෙන්නේ කිලෝමීටර් එකමාරක් විතර තමයි පයින් එන්න. ලස්සනයි පරිසරය ලස්සනයි මේ 4:00 විතර මේක වහනවා මේ. ඉතින් ඕගොල්ලොන්ට තව පෙන්වන්න දෙයක් තියෙනවා නේද? ඔයාලට මෙතෙන්ට ආවම බලා ගන්න පුළුවන් මේ පරිසරික උද්‍යානයේ තියෙන්නේ මාදම්පේ වැව නේද? මාදම්පේ වැව තියෙනවා. ඒකේ මායිම තමයි කෙළවර තමයි මාදම්පේ වැවට එන්නේ. එතකොට අර එහා පැත්තේ ඈතින් පේන්නේ ෆැමිලි පාටින් පේන්නේ දෙල්දුව පන්සල. ඒක හරි ලස්සනයි. ඉතින් වැවත් එක්කන් තියෙන හින්දා මේ ලස්සනට පේනවා. හරිම නිදහස නේද? ඔව්. ඔව්. ඔයාලත් ඉතින් එන්න. ඇවිල්ලාම බලන්න ඕනේ ඒක. තෙත්බිම් පාලමට මෙතන බෝඩ් එකකුත් ගහලා තියෙනවා තෙත්බිම් පාලම කියලා තමයි මේකට කියන්නේ. අපි දැන් මේ යන්න හදන්නේ. එන්න ගිහින් බලමු. මේ ඕගොල්ලන්ට තව පෙන්වන්න දෙයක් තියෙනවා. මේක දැන් මේ කඩලාන පරිසර පද්ධතිය යන්නේ හුඟක් වෙලාවට ඒකින් ද මේ හුඟක් වැඩිවරුම තියෙන්නේ මේ කඩොල් විශේෂ. මට්ටි කඩොල් ඒ වගේ මේ කඩොල් විශේෂ ගණනාවක් තියෙනවනේ. ඉතින් මේ කඩොල් ශාක තමයි වැඩි හරියක් තියෙන්නේ. ඉතින් මේ මේකේ තියෙන වටිනාකම තමයි ඉතින් මේ අර රළ එනකොට මුහුදු රළ ආරක්ෂාවට ඒ වගේ දේවල් වලට මේ කඩලාන ගස් බැරිය එකක් විදිහට හොඳ බාධකයක් විදිහට ක්‍රියාත්මක වෙනවා. ඔයාලට මෙතෙන්ට ආවම බලා ගන්න පුළුවන් කඩලාන ශාක කියන්නේ මොනවද? එතකොට තෙත්බිම් ජෛව විවිධත්වය කොයි වගේද? තෙත්බිම් ජෛව විවිධත්වයට කඩලාන පරිසරය මගින් මොන වගේ දායකත්වයක්ද ලබා දෙන්නේ? එතකොට දේශගුණික විපර්යාස සාම කරන්න කොහොමද මේ කඩලාන ශාකය යොදාගන්නේ? ඒ වගේම තමයි ආහාර සුරක්ෂිතතාවයට වගේම සංචාරක කටයුතු වලටත් කොහොමද මේ කඩලාන ශාක මේ කිවහල් වෙන්නේ වැදගත් වෙන්නේ කියලා ඔයාලට මෙතෙන්ට ආවට පස්සේ මේ වගේ කහපාට බෝඩ් වලින් ගහලා ඔයාලට විස්තර කරලා තියෙනවා. ඉතින් ඔයාලට ඒව කියවලා බලා ගන්න පුළුවන් කොහොමද මේ කඩලාන ශාක වලින් පරිසරයට කරන දායකත්වයේ වැදගත්කම කොහොමද කියලා. මේකේ මේ දස්කොලන් ඉදරන්නේ මේ 7ත් ඉන්නවා. මේ කඩේ ඉන්න කිඹුල් වගේ නෙමෙයි මේ මෙතන ඉන්න කිඹුල්ලු. හැබැයි කන්නේත් නැහැ, හබන්නේත් නැහැ, බය වෙන්න දෙයක් නැහැ. මේ ඇයිල ඔළුව අත ගන්නවා කියන්නේ. නෑ නෑ මෙයා බොරුව කියන්නේ මේ කොන්ක්‍රීට් වලින් හදලා තියෙන්නේ. ඔව් ගොඩාක් මේ තියෙනවා නේද? ඔව් එහෙම තියෙනවා නේද? කොන්ක්‍රීට් වලින් හදපු නිර්මාණ ගොඩාක් තියෙනවා. මේ මේක හදාගෙන යනවා ඇත්තටම. මේ ඒ වුණාට මේ ලොකු විවිධත්වයක් තියෙනවා. ඒ ඉගෙන ගන්න කෙනෙක් ඉගෙන ගත්තහයි ගොඩාක් මේ තොරතුරු මේකේ තියෙනවා. ඔයාලට පැලෑටි ගන්න විශේෂම කඩලාන ගන්න එහෙම අධ්‍යයනයක් කරන්න ඕන නම් එන්න මෙතනට. මෙතන තව මොන හරි ඇක්ටිවිටීස් එකක් තියෙයි මම හිතන්නේ මේ අපි ඒ ගැන පොඩ්ඩක් අහලා දැනුවත් කරන්න ඉස්සරහ. මෙන්න දැකලා නැති කට්ටිය බලා ගන්න මේ කඳුරු වෙස් මුහුණු හදන්න ගන්නේ. සරල ලීයක් නේ සැහැල්ලු ලීයක් නේ ගන්නේ. අන්න ඒ වෙස් මුහුණු හදන කඳුරු ගස්වල මේ ගෙඩියක් මේක. කඳුරු ගෙඩියක්. ඉතින් අපි ටුවර් එක ඉවරයි. ඔව් ටුවර් එක ඉවරයි මහන්සි. මහන්සි මේ අපි මේ එලින් ගමන් හිටිය දෙන සර් කෙනෙක් මේ එයාගෙන් පොඩ්ඩක් ඇහුවාම කිව්වා මේක දැන් අරින්නේ 8ට වහන්නේ 4ට 5ට. වහන්නේ 5ට. 5ට නේ. 5ට. වහන්නේ 5ට අරින්නේ 8ට මේ එතකොට මේ සාමාන්‍යයෙන් 5 වසරෙන් ඉහළ ඒ කියන්නේ 6 වසරේ ඉඳන් වගේ ළමයින්ටයි කැම්පස් එකේ අයට ටීචර්ස්ලාට මේ විද්‍යාව හා මේ ශාක සම්බන්ධ මොන හරි දේශන හරි මොන හරි දෙයක් කඩලාන පරිසරික විවිධත්වය ඒ වගේ දේවල් සම්බන්ධයෙන් මේ දේශන තියෙනවා නේද? ඔව් මොන හරි දෙයක් අහගෙන කරනවා. මොන හරි දෙයක් ඉගෙන ගන්න කියන්නේ ඒ පරීක්ෂණ සම්බන්ධයෙන් හරි මොන හරි දෙයකට තොරතුරක් ගන්න ඕන නම් ඒ දේශන වලට සම්බන්ධ වෙන්න ඕන නම් ඔයාලගේ ගෲප් එකක් හරි ඔයාලගේ මේ ඉස්කෝලේම හරි කරනවා නම් මේ එයාලගේ වෙබ්සයිට් එකට ගිහිල්ලා මේ ඊමේල් එකකින් එයාලට මේ රික්වෙස්ට් එකක් දාන්න. ඒ දාපුවාම එයාලා ඔයාලට මේ කන්ටැක්ට් කරගනි. ඊට පස්සේ මේ ඔයාලට පුළුවන් ඒකට සම්බන්ධ වෙන්න. ඊමේල් එකක් හරි මොන හරි අපි දාන්නන්නේ නේද? ඔය වෙබ්සයිට් එක අපි යටින් දාන්න. ඔව් යටින් දාන්න. ඔය ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න. මේ එතකොට පේමන්ට් එකක් නම් ගන්න නැහැ කිව්වා. ඒ වුණාට මේ සමහර ඉවෙන්ට් වලට يعني මොන ඔයාලා ඕගනයිස් කරන ඉවෙන්ට් වලට මොන හරි දෙයක් යාලගෙන් යනවා නම් පොඩි විදමක් එහෙම දරන්න වෙයි. ඒක යාලා දැනුවත් කරා. ඒක ඔයාලා මේ රික්වෙස්ට් එක දාලා ඒ විස්තර ටික අහගන්න පුළුවන්. ඔව්. ඉතින් අපි දැන් යන්න හදන්නේ. එහෙනම් හෙට උදේම ආයෙ හම්බෙමු. එහෙනම් ගිහින් එන්නම්. බයි.